සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්න යන්නේ මේ වාලම්පුරිය සම්බන්ධව. ඉතින් මේ වාලම්පුරිය ගැන කතා බහ කරනවා නම් මේකේ මුලින්ම මේ වීඩියෝ එක නිකුත් කරලා තියෙන්නේ මේ අය 2023 12 මාසේ 9 වෙනිදා. ඒ කියන්නේ මේ දින කිහිපයකට පෙර තමයි මේ වීඩියෝ එක ෂූට් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ සම්පූර්ණ දිග ගත්තොත් එහෙම අඟල් 14ක් මේ වාලම්පුරිය එක දිගයි කියලා තමයි කියන්නේ. එතකොට මේකේ බර මේ ගැට්ටිය වෙනම කිරනවා. ඒකත් ඔබට මේ වීඩියෝ එකේ ඉදිරියට යනකොට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේකේ බර සම්පූර්ණයෙන්ම ග්‍රෑම් 670ක් තියෙනවා කියලා තමයි මේ අය එතන කිරලා අපිට පෙන්නන්නේ. ඉතින් මේ වාලම්පුරිය සාමාන්‍ය ගොඩක් අපි වාලම්පුරි කිව්වහම ෆන්ක්ෂන් කියලා වචනයක් එනවා. ඒ කියන්නේ බලපිහිටීම කියලා තමයි ගොඩක් කලාවට ගන්නෙ. ඉතින් මේ බලපිහිටීමක් නැහැ කියලා තමයි මේක කියන්නේ. ඒ කියන්නේ මේක ගොඩක් කලාවට මැරුණ එකක් කියලා කියනවා, නැත්නම් බලපිහිටීමක් නැහැ කියලා කියනවා. ගොඩක් අය වාලම්පුරියක් මිලදී ගන්නෙ ඔන්න ඔය බලපිහිටීමත් එක්ක. මොකද ඒකට හේතුව තමයි බලපිහිටීම තිබුණොත් එහෙම තමයි මේ වාලම්පුරියේ තියෙන ඒ ශක්තියින් නැත්තං ඒ තියෙන ආකර්ෂණය ගොඩක් කට්ටියගේ වචනයක් තියෙන්නේ ධනය ගලාගෙනවා කියලානේ. ඉතින් ඒ ආකර්ෂණය නැත්තං විශ්ව ශක්තිය ගබඩා වීම කියන වචනයක් තියෙනවානේ. ඉතින් මේ හැමදේම සිද්ධ වෙන්නේ මේ කියන ෆන්ක්ෂන් උත් එක කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් නමුත් ලංකාවේ අපේ නීතියට අනුව මේ දේවල් විකුණන්න සහ මිලදී ගැනීම ළඟ තබා ගැනීම මේ කිසිම දෙයක් කරන්න බැහැ කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මොකද මීට පෙර යක්කුල රාවණා channel එක හරහා මෙවැනි විදිහටම අපි පෙන්නලා තියෙනවා වාලම්පුරියක් සම්බන්ධව. ඉතින් ඒ වාලම්පුරිය පෙන්නලා දවස් කිහිපයක් යනකොට ඒක නීතිය රැහැනට කොටු වෙනවා. ඉතින් ඒ කියන්නේ මේවා විකුණන්න බෑ. ඒක නීතියෙත් ගොඩක් කලාවට තියෙන දෙයක්. ඉතින් ඒක නිසා මේවා විකුණන්නේ බ්ලැක් මාකට් විදිහට. ඉතින් සමහරක් විට මේ වීඩියෝ එක දාලා දින කිහිපයක් යනකොට මේ වාලම්පුරියත් යම් කිසි විදිහකට නීතිය රැහැනට කොටු වුණා කියලා අපිට නිවුස් වලට දැක බලා ගැනීමේ හැකියාව තියෙයි සමහරක් විට. හැබැයි එහෙම දෙයක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද ගොඩක් කලාවට මෙවැනි දේවල් විකුණන්න උත්සාහ කරන්නේ අර සාමාන්‍ය මධ්‍යම පාන්තිකය නැත්තම් දුප්පත් වර්ගයේ ඒ අය තමයි මේ දේවල් වලට අහු වෙන්නේ. නමුත් මේවා කූට ව්‍යාපාර විදිහට විවිධ විදිහටම කටයුතු කරගෙන යන අවස්ථා අපිට දැකලා තියෙනවා, අහන්න ලැබිලා තියෙනවා, නිවුස් වලට පවා අපි දැකලා තියෙනවා. ඉතින් අපි හැමදාම වගේ ඉල්ලන්නේ මේ දේවල් වලට ඔබ මූලිකත්වය ගන්න එපා. ඔබ කිසිම විටකදී වචනයකින්වත් දායකත්වයක් ලබා දෙන්න එපා. පුළුවන් තරම් පාඩුවේ නිදහසේ තමන් කරන කාර්යභාරයක් කරගෙන ඉන්න සහ මේ පිළිබඳව අපිට ලොකු උනන්දුවක් තියෙනවා, ලොකු කුතුහලයක් තියෙනවා. ඒ සම්බන්ධව ටිකක් හොයන්න. ඉතින් ඒ කුතුහලය නිසා තමයි මෙවැනි වීඩියෝ පට ඔබට ඉදිරිපත් කරලා මෙහෙම දේවල් ලංකාවේ අද වෙනකොට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේවා කූට ව්‍යාපාර විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒවට ඔබ හසු වෙන්න එපා කියලා තමයි අපි ආදරෙන් හැමදාමත් වගේ හිල්ලන්නේ. ඉතින් අද දවසේ වීඩියෝ හොඳ නැණ අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්නම්. ඕකේ, තැන්ක් යූ.